DJ YouTube channel එකත් එක්ක ඉතින් ඔන්න අපි අපේ winter එකේ first holiday එක ගත කරන් තමයි ආවේ අද මේ දවස්වල දැන් winter නිසා ගොඩක් සීතලයි හැබැයි අද අපි expect කරාට වඩා හොඳ climate එකක් තියෙන්නේ නේ ඔව් අද ගොඩක් මේ වෙලාවට වහිනවා කියලා තිබ්බා හැබැයි දැනට නම් තාම නෑ ඉතින් අපි lucky වැස්ස අපි මේක ඉවර කරගන්න කව වහින්න පාළ තමයි කියන්නේ ඔව් මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ රුපේරු පැත්තට ඉතින් මේ හරියට කියන්නේ Tongario National Park එක. National Park එක. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ තවත් ලස්සන තැනක් explore කරන්න කියලා හිතාගෙන අපි යන් ඉස්සරහට බලමු කොහෙද අපි මේ යන්නේ කියලා අද. ඉතින් මේක රිවාඩු ඉතින් අපි රිලැක්ස් එකේ ගත කරන්න කියලා හිතාගෙන ආවේ. වගේම තමයි හොඳ walk එකකින් පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් අපි ඉස්සරහට මේ යමු කියලා බලමු කොහොමද කියලා ඉවරලා. ඉතින් අන්න හැමෝම දන්නවා අපි දැන් මේ කොහෙද ඉන්නේ කියලා. Tongario National Park එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක දාන්න ටිකක් පරක්කු වුණා. මොකද අපි මේ ගමනේදී winter එකේ වුණාට දැන් මේ වීඩියෝ එක දානකොට නම් අපිට spring එකත් ඇවිල්ලා ඉවරයි. ඉතින් වීඩියෝ ගොඩක් තියෙනවා තව ඉස්සරහට එන්න මේ ගිය trip එකේ. ඉතින් අපිත් එක දිගටම එකතලා ඉන්න බලන්න අපි මේ කොහෙද බලන්න යන්නේ කියලා Tongario National Park එකේ. ඉතින් මෙහෙම තමයි ට්‍රැක් එකේ පාත් එක තියෙන්නේ පටන් ගත්ත තැන ඉඳන් මේ වගේ ලස්සනට ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් හොඳ ක්ලයිමේට් එකක් තියෙනවා ලස්සන වෙද එකක් හොඳ වෙද එකක්. ඉතින් අපිත් එක්ක ඉස්සරහට මේ යමු බලමු කොහොම
මෙයා මොනවද බලන ඉන්නේ? බැලුවේ දියල්ලේ ලස්සන. ගොඩාක් ලස්සනයි දියල්ල. අපි දැන් ඉන්නේ වයිචංග ෆෝල් එක ගාව. ඉතින් මේ ෆෝල් එක තමයි තොංගාරිය නැෂනල් පාර්ක් එකේ තියෙන උසම වොටර් ෆෝල් එක වෙන්නේ. මේක මීටර් 39ක් උසයි. ඉතින් හරිම ලස්සනයි. හරි හීන දියල්ලක්. එනවල ගොඩක් ලස්සනයි. ඉතින් අපිට පල්ලෙහෙට බයි. මේක තමයි ලස්සන වයිජංග ෆෝල් එකේ ස්ට්‍රීම් එක වෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ කරන්ට් ප්‍රදේශක තමයි මේ තියෙන්නේ. සීතලයි. ඒ වගේ තමයි මේ වතුර අල්ලන්න ආසයි. මට ආසයි මෙයා වතුර අල්ලන්න බලන්න. හැබැයි මේ වෙලාවේ ඇල්ලුවොත් මෙතන ෆ්‍රීස් වෙනවා. ඒක නිසා අපි මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ වෙදේකේදී සවටිකින් වහිනවා කියලා තියෙනවා. නමුත් දැන් තමයි ෂවරින් ඉක්මනට මේ යන්න ඕන. වහින්න කලින් මේකේ ලස්සන මේ රහසක් තියෙනවානේ. ඉතින් අනිවාර්යයෙන් මේකේ රහසක් තියෙනවා. අපි මේක කියන්න කවදද කින්ද කියලා කොහොමද කියලා. ඉතින් අපිට දෙකට මේක කියලා ඉන්නේ. වගේම තමයි අපි අද කැම්පින් කරන්නේ නැහැ. ඉතින් අපි අද හොටෙල් එකක් බුක් කරලා ඉන්න මේ වෙදේකත් එක්ක අපිට හිතුණා අපි එහෙම හිටියා නම් හොඳයි කියලා. ඉතින් අපි ඒකේ වීඩියෝ එකකුත් බලන්න පුළුවන්. අපි කොහොමද හොටෙල් එක තියෙන්නේ කොහොමද ඒක විස්තර කියලා. ඔව් ඒකේ ලොකේෂන් එක ටික සෑන් විශේෂ දෙයක් එතනත්. ඒ වගේම මේ ෆෝල් එකේ දින රහස අපි තවත් වීඩියෝ එකකින් අපි ඒක පෙන්වන්නම්. ඉතින් ඒ නිසා අපිත් එක්ක හොඳට රැඳිලා ඉන්න. ඊගොඩම අපිත් එක්ක ඉඳලා ඉන්න. අපි දැන් යනවා ඉක්මනට. මොකද වැස්ස වැඩි වුණොත් අපිට අමාරු වෙනවා මේ පාරේ යන්න. මොකද ස්ලිපරි ගතියක් තියෙන හින්දා. ඔව්. අපි දැන් යමු එන. මේක තමයි පටි ටික. බලමු අපි නෝන නගින විදිය. පඩි පඩි නගින්න. දැන් බඩ ගන්නවා පඩි. දැන් හැමදාමත් වගේ මෙයාට සෑහෙන මහන්සි මට මහන්සි නෑ කියලා. මට මහන්සි නෑ. මට ඉතින් මහන්සි. මට මහන්සි. මේ හරි අසල ඕකියා. ඔව්. දැන් මහන්සි මොකද මේ බැස්සෝ කියන්නේ නැග ගන්න ගියාම ඔව් හරි අමාරු. ඉක්මන ඉක්මන පල්ලට බැස්සා. පඩි පිරනවා. දැන් ඉතින් නගින්නත් ඕනේ. පඩි. ඒක හරි මහන්සි. ඔව්. එනට මේ වෙදේක මේ පරිසරේ හරිම ෂොක් ඉතින් අද වෙදේක ගැන අපිට පුදුම සතුටක් තියෙනවා. ඔව් ඇත්තටම මම අයිතගේ වගේම අපේ හැමරිතරම කියන සෑන බ්ලෙසිං. මොකද මේ අද නිවස් වලත් අපි ඊයේ බලද්දී අපිට කිව්වේ අද වහිනවා කියලා. ඉතින් පොඩ්ඩක් ෂවන් තිබුණාට තාම බැස්සේ නෑ. ඉතින් අපි කොහොම හරි මේ බැලුවා. ඔව් ඉතින් ඉතුරු වීඩියෝ ටිකත් අපි කොහොම හරි කවර් කරනවා. ඉතින් යම් සරන්ට කොහොමද බලන්නේ පාරත් අපිට නගින්න තියෙන පාර.